අදත් ඔබ දවසක් කියලා පිළිගන්නා සයන්ස් ඇකඩමි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාම ඊයේ දවසේ මම 2019-20 විද්‍යාපීඨ රෙජිස්ට්‍රේෂන් එක ඔන්ලයින් සිදු කර ගන්න ආකාරය සහ ඒකෙදී අපිට අවශ්‍ය වෙන ડોකියුමන්ට් පිළිබඳව මූලික වීඩියෝ එකක් ඉදිරිපත් කරා. ඒකෙදී ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබ්බා එයාලට ගැලපෙන කෝසස් තෝරගන්න කොහොමද කියලා සහ කෝසස් තුන අනුපිළිවෙලින් පෙළගස්ස ගන්න කොහොමද කියලා තමන්ගේ සුදුසුකම් අනුව ඒක නිසා මම හිතුවා කෝසස් පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න ඔයාලට විද්‍යාපීඨ තියෙන කෝසස් සියල්ල පිළිබඳව වීඩියෝ සීරීස් එකක් අරන් එන්න. මේ වීඩියෝ එකේ මම මූලික වශයෙන් කතා කරන්නේ ඒ ලෙවල් ගණිතය සහ විද්‍යා විෂයන් වලට පෙනී සිටපු නංගි ළමල්ලාට විද්‍යාපීඨ ඇප්ලයි කරන්න පුළුවන් කෝසස් මොනවද, ඒ සඳහා අවශ්‍ය වෙන සුදුසුකම් මොනවද, ගණිතයේ විද්‍යා විෂයන් කරපු අයට තියෙන විද්‍යාපීඨ මොනවද, ඉංග්‍රීසි සහ තමිල් මාධ්‍යයන් වලින් මේ කෝසස් වල සහභාගී වෙනවා නම් ඊට තියෙන්න ඕන අමතර සුදුසුකම් මොනවද සහ ගණිතයේ විද්‍යාව කරපු නංගි ළමල්ලාට ඇප්ලයි කරන්න පුළුවන් විද්‍යාපීඨ තියෙන වෙනස් කෝසස් මොනවද කියලා. පළ ගණිත සහ විද්‍යා විෂයන් වලින් හදාරපු නංගි ළමල්ලාට ගොඩක් කෝසස් තියෙන විද්‍යාපීඨේ ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වතරින් ගොඩක් වැදගත් සහ වැඩි ප්‍රමාණයකට ඇතුළත් වෙන්න පුළුවන් පාඨමාලා හතරක් ගැන මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. මුලින්ම අපි ගණිතයේ විෂය ගැන කතා කරමු. විද්‍යාපීඨයේ තියෙන ගණිත පාඨමාලාවට අයදුම්පත් යොමු කරන්න නම් ඔය කට්ටිය උසස් පෙළ විභාගයේදී ගණිතය උසස් ගණිතය සංයුක්ත ගණිතය භෞතික විද්‍යාව රසායන විද්‍යාව විෂයන් තුන එකවරකදී සමත් වෙලා තියෙන්න ඕන. ඊට අමතරව 3-3-1ට අදාළ සුදුසුකම් සපුරලා තියෙන්න ඕන. ඒ වගේම තමයි ඕ ලෙවල් සඳහා ගණිතය සහ විද්‍යාව විෂයන් දෙකට අවම C සාමාර්ථයක් ලබාගෙන තියෙන්න ඕන. මේකෙදී 3-3-1 වඩංගුන සුදුසුකම් මම කලින් වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා මගේ ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එක පිළිබඳව කතා කරපු වීඩියෝ එකේ. ඒ වීඩියෝ එක ඔයාලා බලල නැත්නම් ඒක අනිවාර්යයෙන්ම බලලා ඒ අවබෝධය ගන්න. මම මේ වීඩියෝ එකේ ලින්ක් එක ඕගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ සුදුසුකම් වලට අමතරව මේ සුදුසුකම් තියෙනවා නම් තමයි ඔයාලට ගණිතයේ විෂයට ඇප්ලයි කරන්න පුළුවන් විද්‍යාපීඨයේ. ඒ වගේම තමයි ගොඩක් අය මෙතන පටල ගන්නවා. උසස් පෙළ ගණිතය කරපු අයට විද්‍යාපීඨ වල විද්‍යා විෂයට ඇප්ලයි කරන්න සුදුසුකමක් නැහැ. කයි ඇප්ලිකේෂන් එක යොමු කරද්දී වරද්දගෙන ඒවා කියලා එවලා තිබ්බා. මම ආය කියන්නේ අනිත් අය වරද්ද ගන්න එපා. ගණිතයේ විෂය හදාරපු නංගිල මල්ලාට විද්‍යාපීඨ ඇප්ලයි කරද්දී විද්‍යාපීඨයේ විද්‍යා විෂයන් වලට ඇප්ලයි කරන්න බෑ. හැබැයි ඔයාලා විද්‍යාපීඨයට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලා ගණිතයේ විෂයට යනවා නම් ඔයාලට ප්‍රධාන විෂය ගණිතය හැටියටත් උපවිෂය කාණ්ඩය හැටියට විද්‍යා විෂය කාණ්ඩය හදාරන්න වෙනවා විද්‍යාපීඨය ඇතුළේදී. එහෙත් ඔයාලට විද්‍යාපීඨයට ඇප්ලයි කරන්න විද්‍යා විෂය භාවිතා කරන්න බෑ. ඒ වගේම තමයි ඔයාලා පාඨමාලාවේ ලැංග්වේජ් එක සිලෙක්ට් කරද්දිත් ගොඩක් සැලකිලිමත් වෙන්න. ගණිතයේ විෂය සඳහා ඔයාලා ඉංග්‍රීසි මීඩියම් ගන්න, ඩිස්ත්‍රික් මට්ටමේ ගන්න සංඛ්‍යාව 60%ක් ගන්න උසස් පෙළ ඉංග්‍රීසි මීඩියම් කරපු කට්ටිය, ඉතුරු 40% තමයි සිංහල තමිල් මාධ්‍ය වලින් උසස් පෙළ කරපු අයව ගන්න. එතකොට මේකෙදිත් උසස් පෙළ එක සබ්ජෙක්ට් එකක් හෝ ඉංග්‍රීසි වලින් කරලා තියෙන කට්ටියන්ට ප්‍රමුඛතාවය දෙනවා. ඊට අමතරව සාමාන්‍ය පෙළට අමු වශයෙන් 100%ක්වත් තියෙන කට්ටිය මේකට ඇප්ලයි කරන්න. මොකද ඒ කට්ටිය හයිලයිට් කරලම සඳහන් කළ තිබ්බ ගැසට් එකේ හැම දෙයක්ම ඉංග්‍රීසි වලින් වෙන නිසා සුදුසුකම් තියෙන පමණක්ම ඉල්ලුම් කරන්න කියලා. මොකද මම මේක දෙතුන් පාරක්ම කියන්නේ අපේ බැජ් එකෙත් හිටියා ළමයෙක් ඉංග්‍රීසි මීඩියම් දාලා සුදුසුකම් නැතුව එයාව සිලෙක්ට් කළා තිබ්බා, දාලා තිබ්බ ප්‍රමාණය අඩු හින්දා. ඒත් එයාට දැන් වැඩ කටයුතු කරගෙන යන්න බැරුව පාඨමාලාව ලැංග්වේජ් එක මාරු කරගන්න ඇප්ලයි කරලා තියෙනවා. ඒත් තාම ඒක විසඳිලා නැහැ. ගොඩක් අමාරු ඒ වගේ දේවල් වුණාපුහම ඇතුළේදී විසඳ ගන්න. එතන බොහෝ විට ඔයාලා මෙතන ලැංග්වේජ් එක දාද්දී ඒ පිළිබඳව දන්න කියන එකමුත් විස්තර අහලා ගොඩක් සැලකිලිමත් වෙන්න. ඊළඟට අපි විද්‍යාපීඨයේ විද්‍යා විෂයට ඇප්ලයි කරන්න තියෙන ඕනි සුදුසුකම් ගැන අපි කතා කරමු. මේකෙදි මූලික වශයෙන්ම උසස් පෙළ ජීව විද්‍යාංශයෙන් කරලා තියෙන ඕනේ. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව විෂයන් තුන එක්වරකදී සමත් වෙලා තියෙන ඕන. කලින් වගේම 3-3-1ට අදාළ සුදුසුකම් සපුරලා තියෙන ඕන. ඒ දේවල් කලින් වීඩියෝ එකක් මම කරලා තියෙන ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එක සම්බන්ධයෙන්. ඒහි ලින්ක් එක මම ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. වීඩියෝ එක බලලා නැත්නම් ඒකෙනුත් බලලා සම්පූර්ණ අවබෝධයක් ගන්න.
මේකෙදිත් මම ගොඩක් ඔයාලට කියන්න ඕනේ විද්‍යා විෂය හදාරපු කට්ටියන් උසස් පෙළට විද්‍යාපීඨයේ ගණිතයේ විෂය සඳහා ඇප්ලයි කිරීමේ සුදුසුකමක් නැහැ. මේක මමත් විද්‍යාපීඨ ඇප්ලයි කරද්දී කරපු වැරද්දක්. මමත් විද්‍යා විෂය කරේ උසස් පෙළට. ඒ වුණාට මම මගේ දෙවැනි තේරීමේ හැටියට ගණිතයේ විෂය කාණ්ඩය දාලා තිබ්බේ. ඒකෙදි විද්‍යා විෂය හදාරපු අයට ගණිත විෂය එයාලගේ තේරීමක් හැටියට දාන්න සුදුසුකමක් නැහැ. එතකොට මේකෙදිත් ඔයාලා ඉංග්‍රීෂ් මීඩියම් ඉල්ලනවා නම් 60% ප්‍රමාණයක් ගන්න උසස් පෙළ ඉංග්‍රීෂ් මීඩියම් කරපු කට්ටියන්ගෙන් ඉතුරු 40% කලින් වගේම උසස් පෙළ වලට එක සබ්ජෙක්ට් එකක් හෝ ඉංග්‍රීෂ් මාධ්‍යයෙන් කරලා තියෙනවා නම් ඒ කට්ටියන්ට මූලිකත්වය දෙනවා. ඊට අමතරව උසස් පෙළ සාමාන්‍ය පෙළට ඔයාලට ඉංග්‍රීෂ් වලට 100% හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් ඒ අනුව මූලිකත්වය දෙමින් ඉංග්‍රීෂ් මීඩියම් වලට සයන්ස් වලට විද්‍යාපීඨයේදී ඉන්ටර්වියු කරනවා. ඊළඟට මම ඔයාලට චාට් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. මම මේක ගැසට් එකෙන් තමයි උපුට ගත්තේ. ගණිත සහ විද්‍යා විෂයන් වලට සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයන් වල ලංකාවේ තියෙන විද්‍යාපීඨ මොනවද කියලා මේ පිළිබඳවත් ඔයාලා ඇප්ලයි කිරීමේදී යම්කිසි අවබෝධයක් ගන්න. මොකද මේකේ දාලා තියෙන ඔයාලට ගැසට් එකේ අන්තිමට ගණිතය සහ විද්‍යා විෂයන් වලට ඇප්ලයි කිරීමේදී ඒ විද්‍යාපීඨයන් වලට ගන්න සිසුන් ප්‍රමාණය ඒ පිළිබඳවත් අවබෝධයක් අරගෙන ඒ විෂයන් පෙළ ගැසීමේදී සැලකිලිමත් වෙන්න. නැවතවරක් සඳහන් කරලා තියෙනවා ඔයාලට ඉංග්‍රීසි හා තමිල් මාධ්‍යයෙන් අධ්‍යයන කටයුතු වලට යොමු වෙන්න හිතාගෙන ඉන්නවා නම් දිස්ත්‍රික් අයදුම්කරුවන්ගෙන් 60% ඒ ලෙවල් වල ඉංග්‍රීෂ් මීඩියම් කරපු කට්ටියන්ට තමයි මූලිකතාවය දෙන්නේ. ඉතුරු 40% සිංහල සහ දෙමළ මාධ්‍ය වලින් උසස් පෙළ කරපු නංගිලා මල්ලිලාට ප්‍රමුඛතාවය දෙන්නේ. එතකොට දැන් ගණිතය සහ විද්‍යා විෂය කරපු නංගිලා මල්ලිලාට ප්‍රශ්නයක් ඇත්තේ එයාලගේ දෙවනි සහ තෙවෙනි තේරීම් හැටියට දාන්න පුළුවන් විෂයන් ගැන. ඒ විෂයන් වලට තමයි මම වැඩි ඉල්ලුමක් තියෙන නිසා වැඩි ප්‍රමාණයකට විද්‍යාපීඨ ඇතුළට එන්න chance එකක් තියෙන පාඨමාලා දෙකක් අරගෙන විස්තර කරන්නේ. එයින් අපි පළවෙනි පාඨමාලාව පිළිබඳව සලකලා බලමු. එය විශේෂ අධ්‍යාපනය. විශේෂ අධ්‍යාපනය කියලා කියන්නේ විශේෂ අවශ්‍යතා තියෙන දරු දැරියන්ට උගන්වන්න ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට යොදලා තියෙන පාඨමාලාවක්. මේ පාඨමාලාවට සහභාගී වෙන්න සුදුසුකම් ගත්තොත් එහෙම උසස් පෙළ දී ඕනෑම විෂයන් තුනකින් එකවර සමත් වී තිබීම සුදුසුකමක්. ඊට අමතරව 3-3-1ට අදාළ සුදුසුකම් ටිකත් මේ සුපුරුදු පරිදි මේ පාඨමාලාවට බලපානවා. මේකදී විශේෂයෙන්ම ඔයාලට සඳහන් කරලා තියෙනවා සැලකිය යුතුයි කියලා මේ පාඨමාලාව හැදෑරීමෙන් පසු දෘශ්‍ය ශ්‍රවණ සහ බුද්ධි වුණතා ආබාධ තියෙන දරු දැරියන්ට තමයි ඉගෙනීමේ කටයුතු කරන්න තියෙන්නේ. ඒ දේවල් වලට ඔයා එකඟ වෙන බවට ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනේ. ප්‍රකාශයෙන් පසුව තමයි ඕගොල්ලන්ට මේ පාඨමාලාවට ඇතුළත් වෙන්න හැකියාව ලැබෙන්නේ. ඊළඟට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් හොඳ විෂය කාණ්ඩයක් තමයි වැඩිපුර පිරිසකට විද්‍යාපීඨ ඇතුළට එන්න පුළුවන් විෂය කාණ්ඩයක් තමයි ප්‍රාථමික අධ්‍යාපනය. මේ ප්‍රාථමික අධ්‍යාපනය කියලා කියන්නේ පාසල්වල 1 ශ්‍රේණිය සිට 5 වන ශ්‍රේණිය දක්වා ඉගෙනීම් කටයුතු සිදු කරන ගුරුවරුන්ට. එතකොට මේට පුරුදු කරන පාඨමාලා තමයි ප්‍රාථමික අධ්‍යයන පාඨමාලාව. මේට සුදුසුකම් වශයෙන් ගත්තොත් උසස් පෙළදී ඕනෑම විෂය කාණ්ඩයකින් විෂයන් 3 එකවර සමත් වීම සුදුසුකමක්. ඊට අමතරව සුපුරුදු පරිදි 3-3-1 ඕ ලෙවල් සුදුසුකම් ටික ඔයාලා සපුරලා තියෙන්න ඕනේ. ඊට අමතරව මේකේදී විශේෂ කරුණක් වශයෙන් සඳහන් කරලා තියෙනවා පාඨමාලා දෙකට අමතරව උසස් පෙළ ගණිතය සහ විද්‍යාව කරපු නංගිලා මල්ලාට ගැසට් එක හොඳින් කියවන්න ඔයාලට පහළට ගියපුවාම ඔයාලට පුළුවන් බලාගන්න පාසල් සහ බාහිර පළාත් දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ දක්ෂතා දක්වපු අයට ඒ දක්ෂතා දක්වපු ශේෂ්‍ර ඔස්සේ ඔයාලට ලකුණු සිස්ටම් එකක් හඳුන්වලා දීලා තියෙනවා. චාට් මගින් ඒ ප්‍රමාණයන් ඉදිරිපත් කරලා තියෙනවා ඔයාලා ගැසට් එකේ පැහැදිලිව. ඒ දේවල් වලින් ඔයාලට පුළුවන් මේ විෂයන් වලින් පරිබාහිරව ඔයාලගේ පාඨමාලාවල් වලට ඇතුළත් වීම සිද්ධ කරන්න. මේ විෂයන් තුනට අමතරව වෙනත් විෂය කාණ්ඩයන් වලට ඇප්ලයි කරන්න ඉන්නවනම් නංගිලා මල්ලා ඒ විෂය කාණ්ඩයන් වලට අදාළ ඡේදයන් කියවලා ඒ වගේ අවබෝධය අරගෙන ඇප්ලයි කරන්න. මේකෙදි මම ඔයාලට අඩංගු කරලා තියෙනවා ප්‍රාථමික අධ්‍යයනය සහ විශේෂ අධ්‍යාපනයේට සිංහල දෙමළ භාෂාවන් වලින් ඉගෙනීම් කටයුතු කරන මේ පාඨමාලා ක්‍රියාත්මක වන විද්‍යාපීඨ සහ ඒවායේ මාධ්‍යයන් කොහොමද කියලා මේ චාට් එකෙන් ඒක බලලා ඔයාලා බලන්න. ගැසට් එකේ චාට් එකක් තියෙනවා
අන්තිමට ගන්න ඇතුම් කරුවන් ප්‍රමාණය ඒ ඇතුම් කරුවන් ප්‍රමාණය බලලා ඔයාලගේ දිස්ත්‍රික්කයෙන් ඒ පාඨමාලාවට ගන්න ඇතුම් කරුවන් ප්‍රමාණය බලලා ඒ දේවල් ගැන සැලකිලිමත් වෙලා ඇප්ලයි කරන්න. එහෙම බලද්දී ඔයාලගෙන් ගන්න ප්‍රමාණය අඩුයි නම් මේ පාඨමාලා දෙකට එහෙමනොත් ඔයාලා ඔයාලගේ තියෙන බාහිර සුදුසුකම් වලින් බලන්න තව වෙනත් පාඨමාලාවන් තියෙනවද කියලා ඒ පාඨමාලාන් වලට ඇප්ලයි කිරීම සිදු කරන්න. ගොඩක් අයට තියෙන තව ප්‍රශ්නයක් තමයි විද්‍යාපීඨ දැම්මොත් නර්සින් යන්න බැරි වේවිද කියලා. මේකදී ඔයාලා නර්සින් ගැන බලාපොරොත්තු වෙන ඉන්නවා නම් මම නංගිලා මල්ලාට කියන්නේ මගේ සොයුරි සොයුරියන්ගෙන් අහලා දැනගත්ත විස්තර කීපයක්. මේකෙදි ඔයාලා උත්ස අඩි 5යි අඟල් 6ක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන නර්සින් වලට යනවා නම්. ඊට අමතරව ඕලෙවල් විභාගයට ඉංග්‍රීසි සඳහා සී සාමාර්ථයක් හෝ ඊට වඩා වැඩියෙන් අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. ඊට අමතරව බලන්න පිරිමි ළමයින්ව ගන්නේ සාමාන්‍යයෙන් නර්සින් වලට ගන්න මුළු ප්‍රමාණයෙන් 5%. 95%ක් ගන්නේ ගැහැණු ළමයි. එතකොට 5% කියන්නේ ඉතා කුඩා ප්‍රමාණයක්. මේ කුඩා ප්‍රමාණයට ඔයා සිලෙක්ට් වෙන්න ඉන්නවා නම් පිරිමි ළමයෙක් නම් ඔයා නර්සින් වලට යන්න ඉන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඔයාගේ දිස්ත්‍රික්කයේ කලින් අවුරුද්ද නර්සින් ගත්ත ඉසඩඩගේ. ඒ ඉසඩඩගේට වඩා ඔයාගේ ඉසඩඩගේ වැඩි නම් උස ඕකේ නම් ඉංග්‍රීසි ඕකේ නම් පමණක් ඔයාට නර්සින් ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒ කරුණු තුනෙන් යම් කිසි කරුණක් මොකක් හරි හේතුවකින් වෙනස් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම විද්‍යාපීඨ ඇප්ලයි කරන්න. මොකද ඒ කරුණු තුනෙන් මූලික කරුණු ඒ බලන ඒ මූලික කරුණු තුනෙන් එක කරුණක් හරි වාගේ නැති වෙලා තියෙන උදාහරණයක් වශයෙන් ගත්තොත් සාමාන්‍ය පෙළට වාට සී සාමාර්ථයක් හෝ ඊට වඩා වැඩියෙන් නැත්තම් උස ඒගොල්ලෝ ඉල්ලන ප්‍රමාණය නැත්තම් අනිවාර්යයෙන්ම රිජෙක්ට් වෙනවා. බොහෝ විට රිජෙක්ට් වීම ප්‍රතිශතය වැඩි. ඒක නිසා විද්‍යාපීඨ ඇප්ලයි කිරීම ගොඩක් සුදුසුයි. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, ඉන්න අයගෙන් පොඩ්ඩක් තොරතුරු අහලා බලන්න කොහොමද ඒ වගේ විස්තර කියලා තවදුරටත් හොයලා බලලා ඒ වගේ ඇක්ෂන් එකක් ගන්න. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි නර්සින් විද්‍යාපීඨ ගත්තම මේ දෙකෙන් කොයි එක කලින් පටන් ගයිද කියලා. ගිය අවුරුද්ද ගත්තොත් නර්සින් ගැසට් එක කලින් නිකුත් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි විද්‍යාපීඨ ගැසට් එක නිකුත් වෙලා තියෙන්නේ. නොවැම්බර් මාසයේ නර්සින් ඉන්ටර්විව් කරලා තියෙනවා. විද්‍යාපීඨ ඉන්ටර්විව් දෙසැම්බර් මාසයේ කරලා තියෙනවා ගිය අවුරුද්දේ. මේ අවුරුද්දේ නර්සින් ගැසට් එක තාම නිකුත් වෙලා නැහැ. හැබැයි විද්‍යාපීඨ ගැසට් එක නිකුත් වෙලා තියෙනවා. ඒක හින්දා අපිට නිගමනය කරන්න පුළුවන් බොහෝ විට වැඩි සම්භාවිතාවයක් තියෙනවා නර්සින් වලට කලින් ගැසට් එක නිකුත් වෙච්ච විද්‍යාපීඨවල ඉන්ටර්විව් මේ අවුරුද්දේ කලින් සිද්ධ වෙයි කියලා. ඒ සම්භාවිතාවය වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ ඒ විදිහට. ඒ කරුණත් මතක තියාගන්න ඕ කට්ටිය. මම හිතනවා අද දවසේ වීඩියෝ එකෙන් ගෙනාපු කරුණු ගණිත විද්‍යාව විෂය හදාරන නංගිලා මල්ලාට පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් මීට අමතරව ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඒ වලට අනිවාර්යයෙන්ම උත්තර සපයනවා. ඊට අමතරව කියන්න ඕන අනිත් කට්ටියන්න ඕගොල්ලන්ගේ සබ්ජෙක්ට් වලටත් මම මේ වගේ වීඩියෝ සීරීස් එක ඉස්සරහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට අපි වීඩියෝ එක මෙතනින් අවසන් කරමු. කරන මගේ channel එක subscribe කරලා නැති ආදරණීය නංගිලා මල්ලේලා channel එක subscribe කරලා notification on කරලා තියාගන්න. මොකද විද්‍යාපීඨ ඉදිරි කටයුතු ඉක්මනින්ම සිදු වෙයි, update වෙයි. එතකොට ඔයාලා documents ලැහැත්ති කරගන්න ඕනේ, interviews වල ගෙනියන්න. ඒ දේවල් පිළිබඳව මම ඔයාලට දිගටම YouTube channel එක හරහා කඩින් කඩ වීඩියෝස් වලින් දැනුවත් කිරීම සිද්ධ කරනවා. ඒ දේවල් ඒ වෙලෙම ඔයාලා දැනගන්න ඒ කටයුටි කරලා තියෙන. ඒ වගේම තමයි ඔයාලගේ අඳුරන නංගිලා මල්ලා ඉන්නවා නම් තව විද්‍යාපීඨ විස්තර ගැන හොයන කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටියන්න දැනගන්න YouTube channel එක share කරන්න. එහෙනම් අද අපි වීඩියෝකින් සමුගමු. ජය වේවා හැමෝටම.